බොහොම රසවත්දී මේ ලංකාවේ හැමෝටම බෙදා දුන්න CBL සමාගම මේ රටේ කලාවට මොන තරම් අතහිත දුන්නද කියන දේ ඔබ දන්නවනේ. ඒ නිසාමනේ අපි මේ වැඩේට CBL සමාගමත් එක්ක එකතු වෙන්නේ. රකිත දැන් රෝලොත් එක්ක එකතු වෙලා අපි මේ කරන් යන වැඩේට අරුත් ලස්සන නමකුත් දුන්නා. Let's do it with Naadro. දැන් මේ ගමන අපි හඳුන්වන්නේ percussion කලාවේ ටෙලිවිෂන් සරසවිය කියලා. කොහොමද ලැබෙන ප්‍රතිචාර කියන්නේ විශ්ෙල්ලම්? සෑහෙන හොඳයි. මොකද තාල වාදනය කියන්නේ මේ බෙරේ කියන්නේ අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා අපි හැමෝගෙම ඇඟේ තියෙන දෙයක්. මේක දකින්නකොට මේ විදිහ නිර්මාණාත්මක විදිහට දකින්නකොට හැමෝම මේකට කැමතියි. පාසල් 30කට විතරයි ගියේ ඊට වඩා ගියේ නැහැ කියලා කවුරුත් දොස් කියන්නේ නැද්ද? ඔව් අනිවාර්යයෙන්ම තියෙනවා ප්‍රශ්න නැතුවම නෙමෙයි. මොකද මේ කෙටි කාලයක් තුරදී රාජ්‍යක විද්‍යාලයේ සංගීත සංගමයට අපේ සංවිධානය කරගන්න පුළුවන් උනේ වැඩමුළු 30ක වැනි ප්‍රමාණයක් විතරයි. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ අධිරේධය කියන්නේ ඊළඟ අවුරුද්දේ අපි මීටට පුළුල් ලෙස රාජ්‍යක විද්‍යාලයේ සංගීත සංගමයත් එක්ක මේක සම්බන්ධීකරණ කටයුතු කරගෙන මීට වඩා එහාට මේ Let's Do It with Naadro වැඩමුළු මාලාව ගෙන යන්න. අරෝ නිර්මාණකරුවෙක් හැටියට ජාත්‍යන්තරයට ගිහිලා මේ ගත්ත අත්දැකීම් අපේ අලුත් පරම්පරාවට බෙදා දෙන්න කිසි ලෝභකමක් නැහැ හිතේ. අනිවාර්යයෙන්. හරි අපි අදත් පටන් ගන්නවා. Let's Do It with Naadro. රෝලෝකෙනේන Let's Do It with Naadro. රෝලොත් එක්ක එකතු වෙලා නාත්‍රෝ කණ්ඩායම කලේ ලොකු වැඩක්නේ. දැන් මේ කරගෙන යන වැඩේදී පාසල් 30කට ගිහිල්ලා වැඩමුළු තියලා මේකෙන් හොඳම 10 තෝරගන්නවා. මේ සඳහා තරගිකුත් සංවිධානය කළා කියලා අපිට ආරංචියක් තියෙනවා. කොහොමද කරේ? ඔව් මොකද අපි මෙහෙම වැඩමුළු පවත්වාගෙන යනකොට අපිට තේරුණා ගොඩක් දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාව මේ අතර ඉන්නවා කියලා. ඉතින් ඒගොල්ලන්ගේ අති දක්ෂයෝ තෝරන්න අපි රාජකීය විද්‍යාලයේදී ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් යොදාගෙන අපි තරගයක් පවත්වලා තමයි මේ පාසල් 30කින් මේ අති දක්ෂයෝ 10 දෙනා තෝරගත්තේ. මොනවද ඔවුන්ගේ දකින්න ලැබුණු විශේෂ කුසලතා? ඔව් ඇත්තටම අපිට හිතා ගන්නත් බැරුණා මේ තරම් දක්ෂතා තියෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා කියලා. අපි දැනගත දක්ෂතා තියෙනවා කියලා. නමුත් මේ විදිය නිර්මාණාත්මක හැකියාවන් මේ අය තුල තියෙනවා කියලා දැනගත්තේ ඒ අපි තරගේ පවත්වපු දවසේ. කියන්නේ විනිශ්චය මණ්ඩලයටත් අපිටත් පුදුමයි අපි කරපු වැඩේ මේ තරම් සාර්ථක වුණාද කියලා. ඉතින් මම හිතන්නේ හැමෝටම දැක ගන්න පුළුවන් මේ අධීරයේදී ඒගොල්ලන්ගේ දක්ෂතා මොන ආකාරයෙන්ද දිගහැරෙන්නේ කියලා. පර්කෂන් කලාව හදාරද්දී මෙතන තියෙන්නේ රසය විතරක් නෙමෙයි ලොකු ජවයකුත් තියෙනවා. මේ ජවය තියෙන්නේ පිරිමි ළමයින්ට විතරක් එහෙම නෙමෙයි. එහෙම හිතන්න එපා. මේ ජවය බාලිකාවන්ටත් තියෙනවා. කාන්තාවන්ට මේ වැඩේ කොයිතරම් ලස්සනට කරන්න පුළුවන්ද? දැන් ඔබට පෙන්වන්න යන්නේ අන්නේ අවස්ථාව. මහනුවර පළාත නියෝජනය කරමින් Hillwood බාලිකා විද්‍යාලයෙන් ඇවිල්ලා ඉන්නවා. Tamanට කොයිතරම් ජවයක් රසයක් තියෙනවද කියලා ඔබට පෙන්වන්න. Let's do it with Naadro වැඩසටහනට අද අපිත් එක්කතු වෙලා ඉන්නේ මහනුවර Hillwood විදුහල. ඉතින් Hillwood විදුහලේ තාලවාදන කණ්ඩායමේ නංගිල සියලු දෙනාම අවිලා ඉන්නවා. ඉතින් මට බැලු බැලමට පේන විදිහට මෙතන ටිම්බාල් එකක් තියෙනවා. එතකොට ඩුන් ඩුන් ඩ්‍රම් එකක්, ජෙම්බේ, කහොන් ඒ වගේ විවිධ රටවල් බෙර වර්ග අතර අපේ දේශීය තම්මැට්ටමක් තියෙනවා. ඉතින් මට කියන්න බලන්න මොකද්ද මේ ඔයගොල්ලෝ කරන්න හදන්නේ මේ බෙර වර්ග ප්‍රයෝගික කරගෙන? විවිධ දේශයන්ට ආවේණික වෙච්ච බෙරවර්ගය යොදාගෙන තාල රටාවන් උපයෝගී කරගත්ත තාල සංරචනයක් කියලා කියනවා. මට කියන්න බලන්න ඕගොල්ලෝ මේ ගොඩක් විදේශීය බෙරවර්ගත් එක්ක මට පේන විදිහට මෙතන තියෙන්නේ දවුලයි තම්මැට්ටමයි විතරයි අපේ දේවල් එක. ඇයි ඒ දෙක විතරක් ඕගොල්ලෝ භාවිතා කරන්න හේතුව? අද අපි යොදාගෙන තියෙන තම්මැට්ටම හා දවුල යන දේශීය භාණ්ඩ අද අපි යොදාගෙන තියෙන මේ විදේශීය තාල වාද්‍ය භාණ්ඩ සමග ඒ කියන්නේ ඒ වගේ තාල සමග පහසුවෙන් මිශ්‍ර කරන්න පුළුවන් හැකියාව හින්දා තමයි අද අපි මේ විදිහට දවුල තම්මැට්ටම යොදාගෙන තියෙන්නේ. හරි එහෙනම් අපි දැන් බලමු Hillwood විද්‍යාලයේ මේ පළවෙනි අංගයේ කොහොමද දවුලයි තම්මැට්ටමයි විදේශීය තාල භාණ්ඩත් එක්ක මිශ්‍ර කරලා මේගොල්ලෝ ඉදිරිපත් කරන්න කියලා.